මේ දක්වා ඔබ විසින් සිදු කරගෙන ඇත්තේ මෙම පරිගණක වැඩසටහනට ප්‍රවිෂ්ට වීම සඳහා ප්‍රවේශ පදයක් නිර්මාණය කර ගැනීමත් පැමිණිලිකරුගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමත් පමණි. දැන් ඔබගේ අස්ථානගත වූ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුළත් කරගන්නා ආකාරය විමසා බලමු. මේ සඳහා මොබයිල් ෆෝන් ඩීටේල් මෙනුව ක්‍රියාත්මක කර එහි අසා ඇති තොරතුරු වලට පිළිතුරු සැපයිය යුතුය. මෙම ස්ථානයේ දුරකථනය අස්ථානගත වූ දිනයත් දුරකථනයට අදාළ තොරතුරු අංක 15කින් සමන්විත වූ පළමුණ එමි අංකයත් එම එමි අංකයට අදාළව සිම් කාඩ්පත් අංකයක් අදාළ සමාගමත් දෙවන එමි අංකයක් ඇත්නම් එම එමි අංකයත් එම එමි අංකයට අදාළ සිම් කාඩ්පත් අංකයක් දුරකථන සමාගමත් ඇතුළත් කළ යුතුය. සිම් කාඩ්පත් පත ඔබගේ නමට නිකුත් කර එකක් නොවේ නම් එය අදාළ හිමිකරුගේ තොරතුරු මෙම ස්ථානයේ ඇතුළත් කළ යුතුය. දෙවන සිම්පතේ තොරතුරු මෙම ස්ථානයේ ඇතුළත් කළ යුතුය. ඉන් අනතුරුව වෙරිෆිකේෂන් ඉමේජ් හි සඳහන් වන අංකයන් ඇතුළත් කර සේව් බටන් එක ක්‍රියාත්මක කිරීමෙන් මෙම තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කළ හැක. කොළපාට වර්ණයෙන් දිස්වන්නේ ඔබ නිවැරදිව තොරතුරු ඇතුළත් කර ඇති බවකි. එම තොරතුරු මෙම ස්ථානයේ ඔබට දිස්වනවා ඇති අතර මෙහි ඇති එඩිට් බටන් එක ක්‍රියාත්මක කර අවශ්‍ය නම් මෙම තොරතුරු නැවතත් නිවැරදි කර ගැනීම ඔබට සිදු කරගත හැක. ඉන් අනතුරුව අප්ඩේට් බටන් එක ක්‍රියාත්මක කිරීමෙන් නිවැරදි කරන ලද තොරතුරු මෙම වැඩසටහනට ඇතුළත් කරගත හැක. ප්‍රධාන මෙනුව සඳහා යාමට එක්සිට් බටන් එක ක්‍රියාත්මක කරමු.